පුජ්‍ය ප්‍රසාදී මහසාරයන් අවසරයි සුදුනාලම සුසන්දයා කේවා. අනාගතයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මානවයා කවර ආකාරයේ කෙනෙක් විය යුතුද? ඒ සඳහා අධ්‍යාපනය යොදාගන්නේ කෙසේද? යන අපි සමාජයක් ලෙස බලවෙන්න බලය යුතු කාරණයක් වෙනවා. පූර්ණ අධ්‍යාපන විප්ලවයක් තුළින් අනාගත පරම්පරා පමණක් නොව වැඩ කළ හැකි සියුම් ජනතාව සාධර්ම මත පදනම් වූ හැකියාවක් සහිත පිරිසක් බවට පත් කිරීමට අධ්‍යාපන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන්නේ අඩුපාසුකම් සහිත ප්‍රදේශවලින්, අපගේ ගමෙන්, ඔබගේ ගමෙන්, අපේ පාසලෙන්. ගමේ පාසල බහු විවිධ මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් බවට උසස් කිරීමේ සිට ගම සහ නගරයේ ඇති අධ්‍යාත්මික විශේෂතාවයන් ඉවත් කර වෘත්තීය සුසුකම් සහිත දක්ෂ පුරවැසියන් බිහි කිරීමට කටයුතු කරනවා. රජයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය නතර කර එමගින් ඉදිරිකර ගන්නා මුදල් අප මානව සම්පත් සංවර්ධන සහ අධ්‍යාපනයට යොමු කරනවා. ඉතා අඩු පාසුකම් ලබා දෙමින් රසලකීලට භාජනය කර ඇති ගුරු වෘත්තිය ඉහළම ගරුත්වය ඇති වෘත්තිය බවට පත් කිරීමට අදාළ පසුබිමක් නිර්මාණය කිරීම ප්‍රමුඛ කාර්යයක් සලකනවා. පාසල තුළදීම සෑම ශිෂ්‍යයෙකුටම තම වෘත්තිය සුසුකම් සම්පූර්ණ කර ගැනීම සඳහා මුල්‍ය යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කර රටේ වැඩ කළ හැකි සියලුම ජන කොටස පූර්ණ ශ්‍රම බලකායක් ලෙස ආර්ථිකයට සක්‍රීයව දායකර ගැනීමටද කටයුතු කරනවා. ඒ ආර්ථික සංවර්ධනයේද පදනම් ලෙස අප සලකනවා. එසේ ගොඩනගෙන පූර්ණ මානව සම්පත් සංවර්ධන විප්ලවයේ මගින් හැකියාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයන් බිහිවන අතරම සංවේදී ශික්ෂිත මානව හිතවාදී මිනිසෙක් බිහිකර ගැනීමට අවශ්‍ය පසුබිම කලාව හා ප්‍රසාද්වාදය ප්‍රවර්ධනය කිරීමෙන් සකස් කරනු ලබනවා. පාසල අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනය යන අංශ දෙකේ මේ ආකාරයට ගොඩනගෙන ශික්ෂිත මිනිහා නැත්තම් විනයගරුක මිනිසා විවිධත්වයේ ගරු කරන විවිධ ජනවර්ගයාගේ සහ ආගම්වල විවිධත්වයට ගරු කරමින් සාමයෙන් ජීවත් වන ගෞරවනීය ශ්‍රී ලංකාවේ කන බව මා තරයේම විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ශ්‍රී ලංකීය සමාජයක් තුළ ආගමික අනන්‍යතාවයන් සුරකින පරිදි සියල්ලන්ටම සතුටින් ජීවත් වෙ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීම වෙනවා. ජාතික ආරක්ෂාව, නීති ආධිපත්‍ය, හැකියාවන්ගේ හා සාධර්ම වලින් පිරිපුන් මිනිසුන් ජීවත්වන රටක ජාතික ආරක්ෂාව වැඩපිළිවෙළක් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ පුරවැසියාගේ ආරක්ෂාවේ සිට ආහාර සුරක්ෂිතතාවය, පරිසර පද්ධති රැක ගැනීම, විදේශ ගිවිසුම් මගින් රට ආරක්ෂා කිරීම ආදී ලෙස පුළුල් පරාසයක විහිදී තිබෙන කාරණයක්. ඒ වගේම අභ්‍යන්තරව සම්ප්‍රදායික දේශපාලකයන්ගේ සහුන්ගේ දූෂිත අනුගාමිකයන්ගේ අපේ රට ආරක්ෂා කර ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා නීතිමය නීතිය බලාත්ම කිරීම ආස්වාදීන කිරීමෙන් දූෂණතා වංචාවට විරුද්ධව අපි දැරිය කටයුතු කරනවා. එමෙන්ම විදේශීය බලතුන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අප නොබැඳි උපාමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මහජන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියක් තරහා දැනට පවතින ව්‍යවස්ථාව වෙනුවට අදට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කරගෙන ගන්නවා. ඒ ආකාරයටම මහජන සහභාගිත්වය ක්‍රමවේදයක් කරා රට අවශ්‍ය නව නීති සම්පාදනය කරනු ලබනවා. මහජනතාව පාලනය කරන සියලුම රාජ්‍ය ආයතන මහජනතාව සමග සහභාගීත්ව සමුදවාදී පාලනයක් ඇති කර ගැනීම සඳහා ක්‍රමවේද නවීන තාක්ෂණික උපාංග සවිද සංවර්ධනය කරනවා. ඒ ආකාරයට අප ජනතා කේන්ද්‍රීය ජනතා අභිලාෂයන් සපිරෙන පාලන විහක් සකස් කරනවා. එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කරන එක දයක් නිර්මාණය කිරීමට ඍජු නායකත්වයක් දීමට මා නොබියව අප කටයුතු කර බව නැවතත් සනා කරනවා. ස්තුතියි. මේ මගේ අතේ තියෙන්නේ පැන්සලක්. මේ ලංකාව වෙනස් කරන්න ලොකු ලොකු දේවල් අවශ්‍ය නැහැ. මේ මගේ අතේ තියෙන පැන්සලට පුළුවන් ලංකාවේ අනාගතය වෙනස් කරන්න. හැබැයි මේ පැන්සලට හුදෙකලා වේග කරන්න බෑ. 16 වෙනිදා මේ පැන්සල ප්‍රඥාවෙන් භාවිත කරොත්, මේ රටේ හැම පුරවැසියෙක්ම ප්‍රඥාවෙන් මේ භාවිත කරොත්, මේ රටට අවැසි නායකයා තෝරා ගැනීම සඳහා මේ රට අපිට වෙනස් කරගන්න පුළුවන් මේ පුංචි පැන්සලෙන්. එසේ තෝරා ගන්නා නායකයා
රාජ්‍ය නායකයා කෙබඳු කෙනෙක් විය යුතුද? මේ ප්‍රශ්නේ ඇරිස්ටෝටල්ගෙන් අහුවාම කිව්වේ රාජ්‍යක නායකයා දාර්ශනිකයෙක් විය යුතුයි කියලා. මොකද ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් විධායකයේ පත්වෙන්නේ කැලින්ම මහජන ඡන්දයෙන්. ව්‍යවස්ථාදායකයේ පත්වෙන්නේ තවත් මහජන ඡන්දකින්. එහෙමනම් ජනාධිපතිවරයෙකුගේ භූමිකාව විය යුත්තේ ගමනාගමනය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ පිළිබඳව ප්‍රවෘත්ති ප්‍රතිපත්ති සැකසීමට වඩා ව්‍යවස්ථාදායක විසින් සකස් කරන ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීමයි ජනාධිපතිවරයෙකුගේ භූමිකාව බවට පත්වෙන්නේ. එම භූමිකාව මා සිදු කරන්නේ කෙසේද කියනවා නම් මේ හදන ප්‍රතිපත්ති කාරණා පහක් යටතේ මම සලකා බලනවා. මේ හදන ප්‍රතිපත්ති වලින් අපි හුස්ම ගන්න වාතය ටික අපිරිසුදු වෙනවා නම්, අපි බොන ජලය අපිරිසුදු වෙනවා නම්, අපි ගන්න ආහාර ටිකට රසවිස එකතු වෙනවා නම්, හරිත ගහණය අඩු වෙනවා නම්, ලංකාවේ ස්වයංරීභාවයට තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ ප්‍රතිපත්ති වලින් වැඩක් නැහැ. ඒක නිසා මහජන ඡන්දයෙන් පත්වෙන නායකයෙකුගේ වගකීම කෙලින්ම තියෙන්නේ ජනතාව කෙරෙහි. ඒ වගකීම ව්‍යවස්ථාදායක විසින් ප්‍රතිපත්ති සෑදීමේදී මේ රටේ ජනතාව වෙනුවෙන් නොපිරිහෙලා ඉෂ්ට කරන්න මගේ නායකත්වයක් ඇතුළේ මා පුරුදු වෙනවා. මම ව්‍යවසායකයෙක්. මම හදන්නේ වාහනවලට එන එයා බෑග් එකට එන ඉම්පැක්ට් සෙන්සර් එකක්. මේකේ තියෙන සුවිශේෂී භාවය තමයි මේකේ තියෙන ගුණාත්මක භාවය. මට මිලියනයක් හදද්දී වරදින්න අවස්ථාව දීලා තියෙන එකයි. මේක තමයි ලෝකේ තියෙන ඉහළම ගුණාත්මක භාවය. මෙතනින් එහාට ගුණාත්මක භාවයක් මේ ලෝකේ නැහැ. මොකද මේක ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කරන්න පුළුවන් මෙවලමක්. අද මේ ලෝකේ තියෙන හැම මෝටරත් සමාගමක්ම භාවිත කරනවා මේ ලංකාවේ දූදරුවන්ගේ අත්වලින් නිම වෙන මෙම ආරක්ෂක මෙවලම. මම මේ දේ මේ රටේ කරන්න ගියාම හැම කෙනෙක්ම කිව්වේ මේක කරන්න බෑ කියලා. නමුත් අවුරුදු 2500කට කලින් අපේ මුතුන් මිත්ත කරපු ඒ සූක්ෂම දේවල්, ඒ සංකීර්ණ ඉදිකිරීම් දිහා බැලුවාම මට හිතුණා මේ DNA එක අපි කොහෙද තියෙන්න ඕනේ, මේ අයට නිවැරදි නායකත්වයක් දීම පමණයි අවශ්‍ය වෙන්නේ කියන එක. There's a thick carapace of insensibility that has grown over the collective psyche of the nation. To induce the necessary catharsis to this situation is the responsibility of any socially relevant individual or institute. For me to have raised my hand to contest for presidency is exactly for that reason, to induce the necessary catharsis, induce the necessary event to a nation that is crying for a better Sri Lanka. Patu adahasnam paurin lokaya කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ එවන් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන. එවන් දේශයක් මේ මහ පොළොවේ ස්ථාපිත කරන තුරු මේ තැබූ පියවර කිසිවිටකත් ආවසර නොගන්නා බවත්, එවන් දේශයක් මේ මහ පොළොවේ ස්ථාපිත කරන තුරු මේ ගමන ඉදිරියට යන බවත් මේ ජනතාව ඉදිරියේ මේ අවස්ථාවේ සමත කරමින් මගේ කතාව මම අවසන් කරනවා.